शुभ දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ දෙවියන් නිතර වඳින ලංකාව ගැන කතා කරන්න. ඉතින් ඒ ගැන කතා කරන්න කලින් තමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකන ඔබන් අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝ නොදන්න අයට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඒ ගැන කතා කරමු. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සුගතිය වශයෙන් හඳුන්වන ලද ශාස්ත්‍රික දිව්‍යතලවල දෙවියන් පවා මේ බෞද්ධ රටේ උතුම් මිනිසුන් වෙනුවෙන් ආශිර්වාද කරන. ඒ ලක්මාතාවට යහපත්ක් වේවා සුරක්ෂිත වේවා කියලා. ඔබ හොඳින් දැනගන්න ඕනි සුගති භූමිවල වැඩ සිටින මාර්ගඵලලාභී නොවන ශාස්ත්‍රික දෙවිවරුන් දිව්‍යංගනාවන් කියන්නේ කවුද කියලා. පයාසි කියන සූත්‍රයේදී කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනවා ශාස්ත්‍රික දිව්‍යතලවල වැඩ සිටින දෙවියන් හැම විටම මනුෂ්‍ය ලෝකේ මිනිසයාට යොදුන් 100ක් ඈතින් ඉන්නේ කියලා. එම දෙවියන් මනුෂ්‍යයාට යොදුන් 100ක් ඈතින් ඉන්නේ මනුෂ්‍ය ගඳ දෙවියන්ට ඉවසන්න බැරි නිසා. මෙතනදී මනුෂ්‍යයාගේ ගඳ කියලා කියන්නේ මනුෂ්‍යයාගේ මේ දහඩිය ගඳ නෙවෙයි. මනුෂ්‍යයාගේ දුසිල්ගත්භාවයේ ගඳ, අසත්පුරුෂභාවයේ දුගඳ, තෘෂ්ණාවේ අපුල දුගඳ ඉවසන්න දරාගන්න දෙවියන්ට බැරි නිසායි දෙවියන් නිරතුරුවම මනුෂ්‍යයාට වඩා යොදුන් 100ක් පමණ ඈතින් වැඩ සිටින්නේ. නමුත් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පිරිසුදු පින්වත් මිනිසයන් ළඟට දෙවියන් එනවා. දෙවියන් එම මිනිසුන්ට ආශිර්වාද කරනවා. ඔබට මට මනුෂ්‍ය ලෝකයේ සිට ශාස්ත්‍රික දිව්‍යතලවලට ඇති දුර යොදුන් ලක්ෂ ගණනක් වුණත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්ම මාර්ගය තුල එම දිව්‍යතලවල හඬ gedara තිබෙන ගුවන් විදුලියේ හඬ තරමටම අපට සමීප කොට දී තිබෙනවා. මේ සම්මා සම්බුදු ඥානයේ උතුම් මාස්චර්යය සමාධි ආශ්චර්යෙන් අත්දකින්න ලෝකය විදර්ශනාවේ අවබෝධයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිමින් ලෝකයෙන් මිදෙන මාර්ගයක් බෞද්ධ අපට උරුම කර දී තිබෙනවා. මේ ආශ්චර්ය දකිද්දි ඇසෙද්දි කියවද්දි තෙරුවන් කෙරෙහිමයි ඔබ ශ්‍රද්ධාව සකස් කොට ගත යුත්තේ. ඔබටත් මේ සම්බුදු උණුසුම උරුමයි. මාර්ගය තුල නිවැරදිව ගමන් කළොත් මිනිසයන්ට යොදුන් 100ක් ඈතින් සිටින දෙවියන් දිව්‍යංගනාවන් කියලා කියන්නේ අතීත මනුෂ්‍ය ජීවිතවල තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ දානේ ශීලයේ ඵලයයි. මනුෂ්‍ය ලෝකයේ කුණු කසල, ගේ දොර ඉඩකඩම්, සැමියා, බිරිඳ, දූ දරුවන්, කීර්ති ප්‍රශංසා, නිලතලවලට ඇති ජන්ද රාගයේ විෂතාවකාලිකව මරා දැමු උතුම් සිල්වතුන්ගේ සුගත භූමියයි ශාස්ත්‍රික දිව්‍යතල කියලා කියන්නේ. මේ වගේ සුගති භූමිවල වැඩ සිටින දෙවියන් මේ පුණ්‍ය දීපයට සෞභාග්‍යයක් වේවා කියලා දිව්‍ය සංගීතයෙන් ආශිර්වාද කරනවා. බලන්න ඔබ නොදකින ඔබ නොසිතන කහවණු ඩොලර් රියල් පසුපස්සේ හඹා යන බැංකු ගිණුමේ ඉලකම් පේළිය වැඩ කර ගැනීමට උදෙසා වේසන ඔබ අමතක කළා වූ මතකයන් දෙවියන්ට තිබෙනවා. දෙවියෝරු දන්නවා Tamanට මෙවන් අසිරිමත් දිව්‍ය සැපයක් ලබා ගැනීමට උපකාර වූ සද්ධර්මය අවංකවම විවෘතව තවමත් බබලන්නේ මේ ධර්මදීපේ කියලා. නමුත් මේ ධර්මදීපේ උතුම් මිනිසියන් හැටියට ඉපදිලා අපි මුදලට කීර්තියට දේපලට වැඳ වැටෙමින් ඒවා මැත්තේම අපේ උතුම් බෞද්ධකම දුර්වල කරගත්තත් ඒ ශාස්ත්‍රික දෙවියන් සද්ධර්මයේ හේතුවෙන් ලබාගත්තේ ශාස්ත්‍රික දිව්‍යශ්‍රීය අත්විදිමින්ම ඒ සද්ධර්මයේ තවමත් බැබලෙන මේ පිම්බිමට ශ්‍රී ලංකා මාතාවට නමෝ නමෝ මාතා කියලා නමස්කාර කරනවා. මේ උතුම් රට රැකේවා කියලා දිනේවා කියලා නමස්කාර කරනවා. දෙවියන් එහෙම මේ උතුම් රටට චිරාත් කාලයක් දිනේවා කියලා ආශිර්වාද කරන්නේ ඔබ අප වගේ කුණකසල ලෞකික සම්පත් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. මේ උතුම් ශබ්දර්මයේ ආරක්ෂාව, මේ උතුම් ධර්මය එක දිනක් හෝ වැඩිපුර ආරක්ෂා වී පවතිවා කියන සත්පුරුෂ භාවය. දෙවියෝරු හොඳින් දන්නවා Taman යම් දවසක දිව්‍ය සැප ආහාර වී දිව්‍ය තලවලින් චුත වුණොත් නැවත දෙවියෙක් වීමට නම් සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් නොවී පවතින්න ඕනි කියලා. ඒ වගේම දෙවියන් දන්නවා මේ ගෞතම ශාසනය අවසන් මොහොත දක්වා රැකෙන්නේ මේ උතුම් පිම්බිමේ කියලා. ශාස්ත්‍රික දිව්‍ය තලවල සිටින දෙවියන්ගේ අම්මා කියන්නේ සද්ධර්මයට. සද්ධර්මයේ නැමැති අම්මාගෙන් තමයි එහි ඵලයෙන් තමයි දිව්‍ය සම්පත් දෙවියන්ට ලැබෙන්නේ. බලන්න සද්ධර්මයට දෙවියන් මොනතරම් කෘතගුණ සලකනවාද කියලා. නමුත් උතුම් සුගති භූමියක් වෙන මේ මනුෂ්‍ය ලෝකයේ උරුමය ලැබූ ඔබ දවසකට එක පැයක් සද්ධර්මයේ වෙනුවෙන් කැප වෙනවා. ඔබ ලබන ආදායමෙන් අවම වශයෙන් 10%ක්වත් කර්මය, කර්ම ඵල විශ්වාසයෙන්, ප්‍රශ්නාවෙන් තොරව දන් දෙනවා. අවම වශයෙන් පංචශීලයේ නිතිපත ආරක්ෂා කරගන්න උත්සාහ ගන්නවා. ලෝකයාට නෙවෙයි අවම වශයෙන් තම සැමියා බිරිඳ එසෙත් නැතිනම්
අසල්වැසියාට මෛත්‍රී වඩනවා අවංකවම ඔබේම හදවතට තට්ටු කරලා ඔබම මේකෙන අහන්න උත්තරේ නැහැනම් ඔබ අසත්පුරුෂයෙක් බව ඔබම දකින්න නිහතමානි වෙන්න මොකද ඔබට මේ මනුෂ්‍ය ජීවිතේ ලබා ගන්න උපකාර වූ උතුම් ධර්මයන්ට ඔබ කෘතවේදී නොවන නිසා ඔබට දෙවියන් නොපෙනුනාට දෙවියන්ට ඔබව පෙනෙන බව සිතන්න උපක්‍රමශීලීව එහෙම හිතලවත් වහ වහ නිවැරදි වෙන්න ලෝකයාව රවට්ටන්න අපිට පුළුවන් වෙන්න පුළුවන් ඒත් ලෝක ධර්මතාවයන් රවට්ටන්න අපිට බෑ ඒ වගේමයි මිනිස්යන්ව රවට්ටන්න අපට පුළුවන් නමුත් සාස්ත්‍රික දිව්‍යතලවල දෙවියන් රවට්ටන්න අපට බෑ අප හොඳින් මතක තබා ගන්න ඕනි සතුටින් සිනාසෙමින් ලෝකයාට වහන් වෙමින් අපි කොහොම වැරදි කළත් ඒ දුසිල්වත්භාවයේ විපාකයන් නිසා මරණින් පස්සේ නිරයට වැටුණොත් නිරයේදී ඔබට මුණ ගැසෙන යම රජු සාස්ත්‍රික දිව්‍යතලයක සිටින දෙවි කෙනෙක්ම බව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති බවත් මනුෂ්‍ය ලෝකයේදී සියල්ල ඔබ මුදුරට ගත්තත් යම රජු ඉදිරියේ ඔබ නිරිසතෙක් බව සිහි තබා ගත යුතුමයි. උපරිම අවුරුදු 80ක ජීවිතයක් උදෙසා తాවකාලික තන්තරක් උදෙසා ඇයි දෙයනේ මේ උතුම් සද්ධර්මයෙන් බැහැරට ගිහිල්ලා නිරයට වැටෙන්නේ? මෙලොව පරලොව දෙකේදීම ඔබ අනාරක්ෂිත වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය තමයි මේ ජීවිතයේ දැකිය යුත්තේ නාසයෙන් ඉහළටගත් ආශාද පොද නාසයෙන් පිටවන මොහොතේ මේ ජීවිතයේ මරණය සිදුවේ කියන අර්ථය ඇතුව. නමුත් ලෝකය පවතිනවා. සංස්කාරයන්ට නිජ බිමක් වෙමින්. ඒ නිසා කිසිම දෙයක් අපට ඕන විදියට සිදු වෙන්නේ නැහැ. ලෝකයේ නිරතුරුවම අතුරු විනාශයන් සිදු වෙමින් පවතිනවා. සතර මහා ධාතුවේ කිපීම නිසා විනාශයන් සිදු වෙන්න පුළුවන්. පස්ස වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධයන් නිත්‍යභාවයෙන් සහ ආත්මීය භාවයෙන් ගැනීම නිසා දෙවියන්ගේ මිනිසයන්ගේ අමනුෂ්‍යයන්ගේ යරුභාවයේ කෘෂ්ණාධික භාවයේ නිසා විනාශයන් සිදු වෙන්න පුළුවන්. මේ ආකාරයේ විනාශයක් වළක්වන්න දෙවියන්ටවත් බෑ. මොකද විනාශය කියන්නේ ධර්මය. ඒ කියන්නේ අනිත්‍ය. මාර්ගඵලලාභී නොවන දෙවියනුත් මේ ධර්මතාවයන්ට යටයි. නමුත් සුගති භූමිවල වැඩ සිටින මහේශාක්‍ය දෙවියන්ට පුළුවන් මිනිසුන්ට උපකාර කරන්න. මොකද ඒ අය සුරක්ෂිත නිසා. ඒ සුරක්ෂිතභාවය දෙවියන් ලබාගන්නේ ධර්මයේ තුලින්. ඉරවල් හතක් පායලා කල්ප විනාශයක් සිදුවන මොහොතේ මාර්ගඵල ලැබූ දෙවියන් දිව්‍යංගනාවන් සුරක්ෂිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ උතුම් මොහොතේ දිව්‍යතලවල වැඩ සිටින දෙවිවරු ශ්‍රී ලංකා මාතා නමෝ නමෝ මාතා කියලා කියන්නේ මේ බුදු දේශයට ආශිර්වාද කරන්න අප සුරක්ෂිතයි මිනිස්ය ඔබ ශ්‍රී සද්ධර්මය තුලින් සුරක්ෂිත වෙන්න කියන කාරණය මතක් කරන්න. බලන්න ධර්මයේ සුරක්ෂිතභාවයේ සිහිනාද කරන දෙවිවරු සිහිනාද කරන්නේ කල්ප විනාශයන් පැමිණියත් අප සුරක්ෂිතයි කියලා. නමුත් මේ උතුම් සද්ධර්මයේ ජීවමානව පවතින මේ ධර්මද්වීපයේ මිනිසයන් අපි සුනාමියක් එයි, මිසයිලයක් එයි, භූමිකම්පාවක් එයි විවිධ හේතු අරගෙන හැංගෙන්න බංකර හදනවා. ශාන්ති කර්ම කරනවා. දේවල් පස්සේ දුවනවා. තවස් සරලව පැහැදිලි කරනවා නම් අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශීලයෙන් දාණයෙන් දුර්වලයි කියන එකයි ඒකේ කාරණය. ඔබට බියක් සකස් වෙනවා නම් ඔබ කළ යුත්තේ බංකර තැනීම, යంత్ర මන්ත්‍ර, ශාන්ති කර්ම කිරීම නෙවෙයි. සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය වන ශ්‍රද්ධාව, ශීලය, දාණය කියන බංකර තුන ශක්තිමත්ම ජීවිතය තුලින් ගොඩනගා ගැනීමයි. කල්ප විනාශයකදීවත් එම බංකර බෙදින්න බැරි බවට ලෞතර බුදුරජාණන් වහන්සේ සහතිකයක් දීලා තියෙනවා. ඉතින් මේ මොහොතේ ඉඳන් හරි නිවැරදිව ජීවිතය දකින්න සමාජය යන දිශාවටම නොයා ඔබ තුල ධර්ම අවබෝධය ඇති කරගන්න උත්සාහ කරන්න. ඉතින් මේ සුවිශේෂී ධර්ම දානමය වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරලා ඔබ ධර්ම දානමය කුසලයක් ඇති කරගන්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණු බන්නත් අමතක කරන්න එපා. අදට එනම් සමුගන්න ඔබ සිල්මු දිනාට සුබම සුබ දවසක්.